ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය පෙබරවාරි 17 සහ 18 වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මැතිතුමා අපි දැක්ක පහුගිය කාල වකවානුව පුරාවටම ඇතැම් තනතුරු විවේචනය කරනවා සහ පුද්ගලය විවේචනය කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනාංශය සහ විනය බලා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා උන්ට අවධානය යොමු කරවන්නේ විශේෂයෙන්ම මෙහෙම රජයේ වෛද්‍ය නිලධාරිගේ සංසදය කියලා වෘත්තීය සංගමයක් තියෙනවාද ඒ සංගමේ සමාජිකයෝ ඉන්නවාද ඒ වෘත්තීය සංගමේ සභාපතිවරයා විදිහට ඔහු ප්‍රකාශනිකුත් කරන්න රාජ්‍ය දේපළ ඔහුගේ නිල කාමරය යොදා ගන්නෙක් කෙසේද ඒ වගේම නිල කාමරයේ ඉඳලා ඔහු අනෙකුත් වෘත්තිකයන් විශේෂයෙන්ම ඔහුට ආයතන සංග්‍රහයේ 31 පරිච්ඡේදයේ පරිදි වෘත්තීය සංගම් සඳහා යම් වරප්‍රසාද තිබුණත් ප්‍රසිද්ධියේ තනතුරක් විවේචනය කරන්නේ කොහොමද ඔබට හොඳට මතක ඇති කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැසිකිලි සෝදන පිරිස් විදිහට ඔහු විවේචනය කරා මේක සම්පූර්ණ විනයකාර සංග්‍රහයට පටහැනි තනතුරක් විවේචනය කරන්නේ කොහොමද රජයේ තියෙන ඒ වගේම පුද්ගලයෙක් විවේචනය කරන්නේ කොහොමද ඒ සඳහා ඔහුට තියෙන ඉඩ ප්‍රස්ථා කොහෙද තියෙන්නේ ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා හොඳින් අවබෝධ කරගන්න ඕන මේ රුක්ෂාන් බෙල්ලන හරහා ඔවුන් විනය ක්‍රියාමාර්ග නොගෙන නිදහස් කරලා තියෙන ක්‍රියාවලිය තුලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඕනෑම නිලධාරියෙකුට මෙවැනි ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා ඒ නිසා ඉදිරියේදී අපි වෘත්තීය සමිති සන්ධානයේ විදිහට ඊට අදාළ විනයානුකූලව කටයුතු කරන්න කියලා ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා කොහොම වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ කළ යුත්තේ ඔහු පසුගිය කාල වකවානුව පුරාවට වෘත්තීන් විවේචනය කරමින් සෞඛ්‍ය සේවය විවේචනය කරමින් පුද්ගලයන් විවේචනය කරමින් රාජ්‍ය දේපළ යොදා ගනිමින් වෘත්තීය සංගමයක් ලෙස පෙනී සිටමින් කරපු ක්‍රියා සම්බන්ධව මූලික විමර්ශනයක් ආරම්භ කරන එක ඒ මූලික විමර්ශනය මේ නිලධාරියා මේ ඉන්න වර්තමාන සේවා ස්ථානයේ තියාගෙන කරන්න බෑ කියන කිතාම පැහැදිලි ඒ විමර්ශනයට ඔහු බාධා කරනවා ඒ නිසා කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුත්තේ ඔහු මේ ස්ථානයෙන් ඉවත් කරලා මූලික විමර්ශනයක් ආරම්භ කරන කියන එක තමයි අපි යෝජනා කරන්නේ ඒ වගේම මේ නොසන්සුන්තාව පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් විය යුතු නැහැ ඊට කලින් මේ පුද්ගලයා විනය විරෝධී ප්‍රකාශ කරපු ආකාරය රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් රජයේ නිලධාරීන් තනතුරු සහ පුද්ගලයන් විවේචනය කරපු ආකාරය සම්බන්ධව මූලික විමර්ශනයක් ආරම්භ කරන්න කියන එක අපි කියනවා ඒ වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ විදිහට අපි ඒක පිටුපස ප්‍රබලව ඉන්නවා ඔහුට ගන්නා වූ විනය ක්‍රියාමාර්ග ඒ වගේම ඔහු සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා වූ ක්‍රියාමාර්ග ඉදිරියට පූර්වාදර්ශයක් වේවි අනිකුත් නිලධාරීන් කටයුතු කරන ආකාරය සම්බන්ධව ඔවුන්ට පූර්වාදර්ශ ගන්නවා